මිනිත්තු 90ක් තුළ කොළඹ සිට මාතරට යාම සිහිනයක්මයි. නමුත් ඒ සිහිනය යථාර්ථයක් වන දිනය වැඩි ඇතක නොවේ. ගාල්ල සිට මාතර දක්වා අධිවේගී මාර්ගයේ ඉදිකිරීම අවසන් අතීරට මේ වසර අවසානයේදීම ජනතා අයිතියට පැවරීමටත් සැලසුම්. ව්‍යාපෘතියේ නවතම තොරතුරු පිළිබඳ සුවා බැලුවේ චරිත තනංචය. දිදස් 11 වසරේ නොවැම්බර් 27 වනදා දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට ගාල්ල දක්වා විවෘත වූයේ කලක සිට පැවති ජනතා අපේක්ෂාවන් යථාර්ථයක් බවට පත් කරමිනි. ශ්‍රී ලංකාවට අධිවේගී මාර්ග හඳුන්වා දෙමින් ආරම්භ කළ ව්‍යාපෘතිය එතනින් නැවතුනේ නැත. අපි මේ ඉන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව පිවිසුම් ස්ථානයේ. මේ පිවිසුම් ස්ථානයේ දක්වා තමයි අපිට මේ වර්තමානයේ වන විට දක්ෂිණ අධිවේගී මාර්ගයේ එන්නට පුළුවන්. නමුත් ඔබ මේ දකින මාර්ගය මේ ඉදිවෙන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙවන පියවර නැත්නම් පින්නදුවේ දන් මාතර දක්වා කොටස. මේ වන විට මේ මාතර දක්වා ඒ දෙවන අදියරේ ඉදිකිරීම ඉතාමත්ම කඩිනමින් සිදු වෙනවා. අපි සූදානම් වෙන්නේ මේ පිළිබඳව තොරතුරු අද ඔබට කියන්නට. කොළඹ සිට ගාල්ල දක්වා කිලෝමීටර් 95ක් වෙන දකුණු අධිවේගී මාර්ගය කිලෝමීටර් 128ක් දක්වා දීර්ඝ කරමින් මාතර දක්වා ඉදිකිරීම මෙවන විට අවසන් අදියරේ පවතී. ගාල්ල සිට මාතර දක්වා මාර්ගයේ සංවර්ධනයට රුපියල් කෝටි 1633ක් වැය කෙරේ. ගාල්ල දක්වා දැනට ඉදිකොට ඇති පිවිසුම් මාර්ග 8ට මාතර දක්වා තවත් පිවිසුම් මාර්ග 3ක් එක් කර ඇත. දීකුඩ, කොක්මඩුව සහ ගොඩගම ප්‍රදේශවල ඒවා ඉදිකර තිබේ. පින්නදුවේ සිට ගොඩගම දක්වා මාර්ගය කිලෝමීටර් 30ක වගේ දුර ප්‍රමාණයේ මාර්ගයේ මේ වන විට වැඩ අවසන් කරමින් පවතිනවා. අපි බලාපොරොත්තු වෙන්නේ මේ වසරේ සැප්තැම්බර් මාසයේ වෙන විට සමස්ත වැඩ ප්‍රමාණය අවසන් කරන්න. කොළඹ කටුනායක අධිවේගී මාර්ගයත් අපි මේ වසරේ වැඩ අවසන් කරලා ඒ මාර්ගය ජනතාවට සතු පත් කිරීමට කටයුතු කරනවා. කොළඹ පිටරට වටවම් මාර්ගයක් තියෙනවා. ඒකේ අදියර 3කින් ක්‍රියාත්මක වෙන අදියර 3න් අදියර 2කුත් මේ වසරේ තන වසරේත් වැඩ අවසන් වෙනීමට කටයුතු කරනවා. කොළඹ නුවර අධිවේගී මාර්ගයේ උතුරු ප්‍රදේශයේ බලා ගමන් කරන අධිවේගී මාර්ගයේ ඒ මාර්ගයත් මේ වෙනුවට සැලසුම් කරමින් පවතින වැඩ ආරම්භ කිරීම සඳහා මේ වසරේ තුල කටයුතු කරනවා කියන සඳහන් කරන අතර මාතර දක්වා ගමන් කරන අධිවේගී මාර්ගයේ මේ වෙනුවට අපි සැලසුම් කරමින් නිම කරමින් පවතින මූලික සැලසුම් මාතර සිට හම්බන්තොට ගමන් කිරීම. දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙවන අදියර මේ වසරේදී මාතරෙන් නිම වෙද්දී මාතර සිට බෙලියත්තට තුන්වන අදියරත් බෙලියත්තේ සිට හම්බන්තොටට හතරවන අදියරත් ක්‍රියාවට නැංවීම සැලසුමයි. එතෙන් සිට අධිවේගී මග ඔස්සේ මඩකලපුව දක්වා ගමන් කිරීමේ ජනතා අපේක්ෂාවද ඉදිරි කාලයේදී යථාර්ථයක් බවට පත්වනු ඇත. ශ්‍රී ලංකාවේ පළමු අධිවේගී මාර්ගය වන දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කළපු ඔබ දන්නවා මේ අධිවේගී මාර්ගය කොයිතරම් ජනතාවට සමීපද කියලා. ඒ කියන්නේ සුවපහසුව කාලය ඉතිරි කරන්නට මේ අධිවේගී මාර්ග බොහෝ සෙයින් දායකත්වයේ සපයනවා. ඉතින් නොබෝ දිනකින් ඔබට පුළුවන් ඔබ මෙතෙක් කල ආපු ගමන ගාල්ලෙන් නතර වුණු ගමන මාතර දක්වා ගමන් කරන්නට. ඉතින් අපි ආරාධනය කරනවා මේ මාර්ගයේ සුවපහසුව ගමන් කරන්නට ඔබ සියලු දෙනාටම. වජිර පෙරේරා, ගයන් සංජය සමගින් මම චරිත තරංජය දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිටා.